හයිකෝප් නඩුවේ දෙවන විත්තිකරුට බරපතල මානසික ආබාධයක් නැහැ. අප ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය කියයි. නඩුවේ දෙවන විත්තිකාර වෙලින්ටන් ඩී හොයිට් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පසුගියදා අධිකරණය වෙත කියා සිටියේ විත්තිකරු නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්වයක පසු නොවන බවයි. ඒ අනුව ඔහු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමට පියවර ගැනින. අධිකරණය වෙත අද ඉදිරිපත් කරනු එම විශේෂඥ වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ විත්තිකරු නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්වයක පසු වන බවයි. ඒ අනුව ඔහු නඩු විභාගය සඳහා යොමු කිරීමට තීන්දුව කළ අධිකරණය අප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පනවා ඇති මෙම නඩුව ඔක්තෝබර් 29 වනදා සිට සෑම සිකුරාදා දිනකම පවත්වාගෙන යාමටද මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා නියෝග කළේය. හමුදාවට අම්පන්න මිලදී ගැනීමේදී ටෙන්ඩර් 4ක් නීති විරෝධී ලෙස හයිකෝප් සමාගමට ලබා දීම තුළින් ශ්‍රී ලංකා යුද හමුදාවට පාඩු සිදු කරන ලදැයි නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. නඩුවේ ප්‍රධාන විත්තිකරුවන දනුන තිලකරත්න නොමැතිව නඩුව විභාග කිරීමටද අධිකරණය අවසර දුන්නේය. දනුන තිලකරත්න යනු සරත් ෆොන්සේකාගේ බෑණනු වන්නේය.